මේ රාජපක්ෂ පාලන කණ්ඩායම සුවිශේෂී වෙනවා. ඒකට හේතුව ඒගොල්ලෝ එක පැත්තකින් තමන්ගේ පවුල මුල් කරගත් පාලනය කරන මේ පවුලට රටේ කිසිම නීති රීතියක් අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම මේ පවුල වටා ගැට ගැහිච්ච ගජමිතුරු කල්ලියක් ඉන්නවා. සීනි ව්‍යාපාරයෙන් පොල් තෙල් ව්‍යාපාරේ කොරෝනා නිරෝධායනේ මනාදී නොඑක් හැම ආකාරයෙන්ම රජයේ කොන්ත්‍රාත් වලින් පාරවල් හදන එකෙන් නිවාස හදන එකෙන් හැම එකකින්ම අතිරේක ලාභ උපයන ගජමිතුරු කල්ලියක් ඉන්නවා. ඊට පහලින් ඉන්නවා මේ පරිසරය, කියන්නේ පස් කපන, ගස් කපන, වැලි කපන, ඒ වගේම අලුගල් ටික කඩන, ගමේ මත්ද්‍රව්‍ය වෙළඳාම, මත්පැන් වෙළඳාම ගෙනියන බත්බැල කණ්ඩායමක් ඉන්නවා. අද අපිට පේනවා සංවේදී පරිසර කලාප වලට පවා කඩා පැනලා ඒවා එලිපෙහෙලි කරන හැටි. මහා පරිමාණයෙන් වැලි කලුගල් පස් කැපීම සිදු කරන ආකාරය අපිට පේනවා. දවැන්ත පරිසර ව්‍යසනයකට ආයි පරම්පරා ගානකට වෘත්තු දෙන්නේ නැති පරිසර ව්‍යසනයකට ගිහින් තියෙනවා. ඉතින් මෙන්න මේ తත්වය අපි වෙනස් කරගත යුතුයි. අනිවාර්යයෙන්ම මේ ආර්ථික අර්බුදයේ ජය ගන්න අලුත් විදියට හිතන අලුත් ආකාරයට කටයුතු කරන අපි මේ ආර්ථික නිදහස ලබා ගන්න මේ පවුල් කාමයෙන් ගැලවෙන නිදහස ලබා ගන්න ඒ වගේම වැදගත් ආකාරයකට අනාගතේ ගෙනියන්න ඒ වගේම මේ රට දාලා යන්න අර අපිට වීසා එක අහිමි වෙලා අවුරුදු 73යි මේ නිදහස ලැබුණ නැත්නම් හොඳයි කියලා හිතන මානසිකත්වයේ හිතන අපේ තරුණ පරම්පරාවට මේ රට ඉන්න හිතන තැනක් බවට පරිවර්තනය කරන අභියෝගය අප ඉදිරියේ තියෙනවා. ඉතින් ඒ අභියෝග ජය ගැනීමට විපක්ෂයක් හැටියට අලුත් උපාය මාර්ග සමග අලුත් පිරිසක් සම්බන්ධ කරගෙන කටයුතු කළ යුතු වෙනවා. ඒ ප්‍රාර්ථනය අපි මේ රටේ ජනතාවට ලබා දෙනවා. මේ රට මේ අකාර්යක්ෂම, අදූරදර්ශී, අසමත් රාජපක්ෂ පාලනය විසින් බංකොලොත් කිරීමට නියමිත ආර්ථිකය, ඒ වගේම බංකොලොත් කිරීමට දැනටමත් බංකොලොත් කරලා තියෙන දේශපාලන වටපිටාව, ඒ වගේම යුක්තිය පසිඳලවීමේ ක්‍රියාවලිය එකම විහිළුවක් බවට පරිවර්තනය කරලා තියෙනවා. මේ සියල්ල පිළිබඳව විධිමත් අනාගත වැඩපිළිවෙලකට පළගැහෙන්න කියලා මේ රටට ඇත්තටම ආදරය කරන, මේ රට වෙනුවෙන් ජීවිත පූජා කළ, විවිධ අවස්ථාවල මේ රටේ නිදහස වෙනුවෙන් සියලු දෙනා වෙනුවෙන්ම අපි මේ රටේ ජීවත් වෙන ව්‍යාජ දේශප්‍රේමීන් නෙවෙයි සැබෑ දේශප්‍රේමීන්ට ආරාධනා කරනවා. මොකද විදේශ රටවල තමන්ගේ දේපොළ ටික තියාගෙන, විදේශ රටවල තමන්ගේ දරුමල්ලෝ ටික තියාගෙන රට ගැන පපුවට ගහගෙන කතා කරන පිරිසකගේ මේ රැවටීමට, මහා රැවටීමට, මහා මංකොල්ලට හසු වෙලා තියෙන අපේ ජනතාවයින් ගලවාගෙන මේ රට සැබෑවටම නිදහස් කරගැනීමේ අරගලයක අපි නියැලෙන්න ඉදිරි කාලයේදී සියලුම ජනතාවන් වලට විශේෂයෙන් මේ රටේ සුජාත පරපුරට අපි ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.